අයිබෝවන් ඉතින් ඔයාලා අදත් මේ එකතුලා ඉන්න වනු එක්ස් එක. ඉතින් මම එදා Facebook එකේ දා post එකෙන් ඔයාලා ඉල්ලේ GPU එක ගැන වීඩියෝ දෙන්න කියලා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලා කියලා දෙන්නේ මොකද්ද මේ Android GPU එක කියන්නේ කියලා. ඉතින් ඔයාලා MB100 නේ මැටියක් ලොකු ගේම් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා phone එකක් ගද්දි RAM එක CPU එක internal වල බලනවා අනිවාර්යෙන් බලන දෙයක් තමයි එන්නේ GPU එක කියන්නේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් GPU එක කියන්නේ මොකක්ද? GPU එකේ ක්‍රියාකාරීත්වය මොන වගේද? කොහොමද අපි ගේම් වල GPU එක හඳුනාගන්නේ? ඒ වගේම කොහොමද අපේ phone එකේ GPU එක මොකද්ද කියලා බලාගන්නේ සහ මොනක් තියෙන GPU වර්ග සහ අපිට ලංකාවේ ගන්න phone වලින් හොඳ මොන GPU එකද නම් අද මේ වීඩියෝ මම ඔයාලට කතා කරන්නම්. ඉතින් ඔයාලා කම්පියුටරේ ගේම් එකක් ගන්නවා ඔයාලා බලන්නේ RAM එක processor එක වගේම VG එක බලනවා. ඉතින් ඔයා phone එකෙන් ගේම් එකක් ගහද්දි phone එකේ RAM එක phone එකේ CPU එක ඒ වගේම ඔයා කම්පියුටරේ VG එක බලනවා වගේ phone එකේ බලන්නේ GPU එක. GPU කියන්නේ graphic processing unit. ඒ කියන්නේ අපේ phone එකේ ගේම් ගහද්දි film එකක් බලනකොට ඒ වගේ වැඩක් කරනකොට විශේෂයෙන් මේ බලපණ games වලට phone එකේ 3D නැත්නම් graphics අප්සන්නේ මෙන්න මෙයා තමයි. ඉතින් ඔයාලා phone එකේ game එකක් ගහද්දි game slow වෙන්න බලනවා. RAM එක ඇති නම්, ඔයාගේ processor එකත් ඇති නම් මේ game slow වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි internal memory එකේ ඉඩ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය megabyte 200 300 වගේ තියෙනවා නම් game වලට එච්චර හොඳ නැහැ. ඉතින් දෙවෙනි හේතුව තමයි GPU එකේ මොහොත හරි quality එක අඩු වීම. ඉතින් ඔයාලා GPU එකේ error එකක් නම් අනිවාර්යයෙන්ම ඔයාලා බලවන්න පුළුවන් colors වල පොඩි පොඩි අවුල් දකින්න පුළුවන් phone එකේ game එකේ. ඔයාලා ගේම් එකක් ගන්නකොට ප්ලේ ස්ටෝර් එකෙන් ගේම් එකක් ගන්න නම් මේ GPU පස්ස මොකොත් නැහැ. මොකද ප්ලේ ස්ටෝර් එකේ ගේම් එක ඩවුන්ලෝඩ් කරද්දී අපේ ෆෝන් එකේ මොකක්ද කියලා බලනවා. ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් පාර්ට් එක මොකක්ද කියලා ප්ලේ ස්ටෝර් එකේ එයා බලලා තමයි අපේ ෆෝන් එකට අදාළ වර්ෂන් එකේ ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඔයාලා ප්ලේ ස්ටෝර් එකේ නැතුව පිට සයිට් එකෙන් ගේම් එකක් ගන්නවා නම් ඔයාලා සමහර ගේම් එක බලා ගන්න පුළුවන් මේ GPU එක වෙනම වෙනස් කරලා දිනවා. ඒ කියන්නේ අද ෆෝන් වලට එකක ෆෝන් වලට දැන් ලාගේ ෆෝන් එකේ තියෙන්නේ 1 GPU එකක්. මල්ලිගේ ෆෝන් එකේ තියෙන ඔයාලගේ තවත් GPU එකක්. එහෙම හිතුවොත් ඔයා ගන්න ගේම් එක ඒ පිට සයිට් එකේ ඔයා ගන්න ගේම් එක වල මල්ලි ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මොකද ඒ GPU එක වෙනස්කම නිසා ඒ ගේම් එක හදන කෙනා ඒවට වෙන වෙනම ගේම්ස් එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ GPU out ඔයාගේ ෆෝන් එකේ ඔයා Need for Speed Motion 2 ගේම් එක ගහලා තියෙනවා නම් සමහර වෙලාවල් වලට ඒකේ සමහරගේ ෆෝන් වල කළු පාට black screen error එකක් යනවා. Brothers in Arms 2 Android ගේම් එකක් ගහුවා නම් ඒක සුදු පාටලා තියෙනවා. සමහර වෙලාවල් වල Battlefield Bad Company 2 Android ගේම් එකේ දෙදුන් වගේ පාට වෙලා තියෙන ස්ක්‍රීන්. සමහර අය මම දැකලා තියෙනවා Modern Combat 4 game එකේ දැන් රෝස පාට වගේ ඉරි කියන අවුල් එනවා. ඉතින් මේ වගේ අවුල් එන්නේ GPU එක ඔයාගේ ෆෝන් එකේ GPU එක මදි වුණොත්. එහෙමත් නැතිනම් ඔය අරන් තියෙන game එක ඔයාගේ ෆෝන් එකේ GPU වර්ගයට නැතුව වෙන GPU වර්ගයක game එකක් වුණත් වෙන්නේ. ඉතින් මේක නෝ කරන්න ඕනේ. ඔයා game එකක් ගන්නේ ඔයාගේ GPU එක මොකක්ද කියලා හරියට බලාගෙන මම දැන් කියනවා කොහොමද ඒක බලන්න කියලා. එදිර මොකද කියලා බලාගෙන ගේම් එක ඔයා අරගන්නවා. ඉතින් ඔයා Windows client එකෙන් නම් ගේම් එකක් ගන්නවා නම් processor එක RAM එක මොකක්ද ඉල්ලන්නේ GPU එක මොකක්ද ඕන Android version එක කියලා ඒ ඔක්කොම දාලා දෙනවාට ප්‍රශ්නයක් නැහැ. කොහොමද මේ GPU එක බලන්නේ? ඉතින් මේ GPU games වලට හොඳ GPU තියෙනවා. සමහර GPU games වලට ඇත්තට හොඳ මදි GPU තියෙනවා. මේ වීඩියෝ එකේ අපි කතා කරමු games වලම GPU මොනවද කියලා. ඉතින් අපි phone එක ගත්තට පස්සේ GPU එක මොකක්ද කියලා බලන්න වැඩක් නැහැ නේද? මොකද අපි game එකක් ගහද්දි එහෙම GPU එක හරි මදි නම් games වලට iPhone එක දෙන්න බෑනේ. ඉතින් ඔයාලට මේ GSN Arena වගේ වෙබ්සයිට් වල GPU එක දාලා තියෙනවා මේ බලන්න පුළුවන්. ඒවා අපිට 100%ක් ෂුවර් කරන්න බෑ. මොකද සමහර වෙලාවට මලින් හරි MP1 සහ MP2 මේවා මේ ඒගොල්ලෝ හරියට බලන්න තියෙන එකම මලින් හරි ඒගොල්ලෝ හිතන එකක් දාන සමහර ලාවට. ඉතින් මේ GPU එකේ 1.0 පොළව වැඩ කරන ගේම් එක වැඩ නොකරන. ඉතින් ඔයාලට ෆෝන් එකේ GPU බලන හොඳම තමයි Play Store එකේ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න වෙන මේ CPU eject කියන ඇප් එක. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ ඇප් එකේ දෙවෙනි මෙනු එකේ ඔයාගේ ෆෝන් එකේ GPU එක මොකක්ද කියලා මේක වැඩ දෙනවා. ඉතින් මලින් 400 නම් මලින් 400 මේ බලන්න මගේ ඇඩ්ල තියෙන Adreno කියන GPU එක මගේ තියෙනවා. ඉතින් මේක වාර පොරෙන්දි Adreno ඊට පස්සේ හැබැයි Adreno 300 ගිලා අගේ දාලා තියෙනවා. ඉතින් ඔයා shop එකේ ෆෝන් එකක් ගන්න යද්දි තවත් ෆෝන් එකක් මේ ඇප් එක දාම ගිහිල්ලා ඒ ෆෝන් එකේ බ්ලූටුත් වලින් මේ ඇප් එක ශෙයා කරලා ඔයා ෆෝන් එකේ GPU මොකක්ද කියලා බලන්න. ඔයා ගන්න ෆෝන් එකේ GPU එක මොකක්ද කියලා බලන්න. මොකද මේ එක එක වෙබ්සයිට් වල තියෙන details ෂුවර් නැති නිසා. ඉතින් මේ මොනවද තියෙන GPU වර්ග? GPU වර්ග නම් ගොඩක් තියෙනවා. සාමාන්‍ය හොඳම GPU කියලා අපි ගණන් ගන්නනේ Trega කියන GPU වර්ගය, ඊට පස්සේ Adreno කියන GPU, එතකොට මලේ කියන GPU වර්ගය ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන්. ඉතින් games play කරන මේ හොඳම GPU එක සමහර ලංකාවේ browser එකක් අපිට ගන්න පුළුවන් දකින්න පුළුවන්. මලේ GPU එකයි Adreno කියන GPU එකයි. ඉතින් මේ මලේ GPU සමස්තයක් වශයෙන් මලේ GPU වලට වඩා Adreno GPUs හොඳයි. ඉතින් මේ වෙද්දී තියෙනවා මේ versions තියෙනවා. මලේ 400 MP1, මලේ 400 MP2,
මලේ 450 ඒ වගේ එක එක version තියෙනවා. Adreno වල Adreno 210, Adreno 305, Adreno 400 වගේ ඉදිරිය තියෙනවා. ඉතින් මේ මලේ 400 MP1 සහ මලේ 400 MP2 කියන versions දෙක නම් දැන් අලුතින් ගන්නවා ගන්න එපා. මොකද ඒවා ගොඩ පරණ GPU. මම recommend කරන්නේ Adreno GPU ගන්නවා නම් හොඳයි කියන game ගන්න. ඉතින් මොකද ඔය දන්න ඇති Black Stack Battlefield Bad Company 2 වගේ HD game ගොඩක් මලින් GPU වල වැඩ කරන්නේ නැහැ. සමහර අය වැඩ කරනවා. ඒ Adreno GPU වල කිසිම error නැතුව මේ HD games වලට play කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ බලලා ඔයාලට තේරෙන්න ඇති GPU කියන මොකක්ද සහ GPU කියන වැඩගත් කරන. ඉතින් මේ වීඩියෝස් වලට ඇහිච්ච games වල free download links මේ වීඩියෝ එකේ description එකේ මම ඔයාලට දීලා දෙනවා. ඒ වගේම තව GPU එක ගැන පොඩි විස්තරයක් දාලා දෙනවා description එකක් දා ඔයාලට දාගන්න. ඉතින් මේ වීඩියෝ එක මම දැන් දැනගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඔයාලගේ මේ GPU එක ගැන හරියටම දැනගන්න ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. එයාට මේක දැනගන්න social media වල මේ වීඩියෝ එකේ link එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුතින් එන මගේ videos බලන්න කැමති නම් පහල දාලා subscribe button එකේ channel එක subscribe කරන්න. ඉතින් අලුත් video එකෙන් ආයෙත් හමු.